මද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම යටතේ වැටලීම් තවදුරටත් දිවයින පුරා සිදු කරනවා. ඒ අනුව ගතවූ පැය 24 තුළ දිවයිනම ආවරණය කරමින් සිදු කළ මෙහෙයුම් වලින් මද්‍රව්‍ය හා සම්බන්ධ සැකකරුවන් 950 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග ගැන වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති අතර මද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයන් 28 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කර තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන් ලැයිස්තුවේ සිටින 68 දෙනෙකුද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 296ක්, අයිස් ග්‍රෑම් 194ක්, ගංජා කිලෝග්‍රෑම් 117යි, ග්‍රෑම් 421ක්, ගංජා පැල 41767ක්, අබින් කිලෝ 28යි, ග්‍රෑම් 140ක්, මාවා කිලෝ 1යි, ග්‍රෑම් 86ක්, තුල් ග්‍රෑම් 25ක්, ඇෂ් ග්‍රෑම් 90ක්, මදන මෝදක කුලි ග්‍රෑම් 77ක් සහ මත්පෙති 223ක් හමු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඊයේ රාත්‍රියේද යුක්තිය මෙහෙයුමට අදාළ විශේෂ මෙහෙයුමක් කොළඹ මධ්‍යම කොට්ටාශයේ මරදාන පොලිස් වසම තුල ක්‍රියාත්මක කෙරුණා. ආ පොලිසියෙන් අපි ගෙවල් චෙක් කරන්න ආවා. මේ අතර මාවතගම බරන්දන ප්‍රදේශයේද යුක්තිය මෙහෙයුමට අදාළව කළ වැටලීමකදී විදෙස් රටකින් ආනයනය කරන ලද බවට සැක කරන මද්‍රව්‍යයක් අඩංගු කුඩා පැකට් කිහිපයක් සොයාගෙන තිබෙනවා. මේක ඇතුලේ කුඩු තියෙනවා. දැනට මම හිතන්නේ මේක කොහෙවත් අහුවලා නැහැ. තනිකර මැෂින් වලින් කරන්න ඕන වැඩක්. දැන් මේක ග්‍රෑම් බයක් කියන රුපියල් 18000ක්නේ. ඒ දුර මේ රෝමිය ප්‍රොඩක්ට් කියලා මේ වගේ පැකට් එකක් කරනවා නම් මේක ඇතුලේ තියෙන කුඩු. මේක පිට රටින් ආපු ලොට් එකක් වෙන්න පුළුවන් බොහෝ දුර. කොස්කොඩ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ බොම්බ නිෂ්ක්‍රියාංශ එක්ව ගාලුපාරේ ඉඳුරුව හබක් කළ හන්දිය කළ විශේෂ සෝදිසියකදී ලංගම බස් රථයක ප්‍රවාහනය කරමින් සිටි දඩමස්තෝගයක් සොයාගනු ලැබුවා. බස් රථ පරීක්ෂාවේදී අයිතිකරුවෙකු නොමැති පාසල් රසක් හමු වී ඇති අතර ඒවා පරීක්ෂා කිරීමේදී දඩමස් කිලෝ 100ක් පමණ එහි තිබී සොයාගත් බවයි කොස්කොඩ පොලිසිය සඳහන් කළේ. මම කිව්වේ කනේ දඩමස් හවුනා කියලා මට. කොන්දතර මත. ගාව දකින්න බෑ මේ පෙට්ටි මේ අතේ කියන්නේ නෙමෙයි පෙට්ටි දෙක නාගන්න. සිද්ධියට අදාළව බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. මේ අතර යුක්තිය මෙහෙයුමට අදාළව දුරගමන් සේවාවල යෙදෙන බස් රථ හා මගින් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටද ඊයේ ආරක්ෂක අංශ කටයුතු කළා.